සියලු දෙනාම අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ hotel industry එකේදී පාවිච්චි කරන මේ occupancy rate එක කියන්නේ මොකක්ද, මේක කොහොමද ගන්නේ කරන්නේ, මේක උදාහරණ සහිතවම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මීට කලින් අපි videos කීපයක් දාලා තියෙනවා hotel industry එකට අදාළව. ඉතින් ඔයා මේ සම්බන්ධව දැනුමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය නම් ඔයාලේ videos ටික බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ වෙනකොට තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයා channel එක subscribe කරන්න. අපි යමු අපේ වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ occupancy rate එක කියන එකේ තේරුම මොකක්ද කියන කාරණේ. ඉතින් ඔයාලා අහලාදී සමහරවිට front office එකකින් වෙන්න පුළුවන්, සමහරවිට finance department එකකින් වෙන්න පුළුවන්. මේකට කියනවා අද occupancy rate එක 140යි, 150ක් තිබුණා, අද 140 වෙනකන් occupancy අඩු වෙලා. ඉතින් සමහරවිට hotel industry එකට අලුත් නම් වායම නැත්තම් ඔය ප්‍රධාන වශයෙන් ඔය කියන department හැර වෙන department වල ඉන්නවා නම් සමහර මේ අර්ථවාර ටිකක් අලුත් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඒකෙන් තේරුම මොකද්ද, කොහොමද මොකක්ද මේකෙන් කියන්නේ කියන කාරණේ තමයි මේ වීඩියෝ එකෙන් අපි අද බලන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ තේරුම තමයි occupancy rate එක කියන්නේ දැනට අමුත්තන් විසින් වාසය කරන ලද කාමරවල ප්‍රතිශතයේ කොපමණක්ද කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එහෙම නැත්නම් සරලව කියනවා නම් අපි හෝටලයක තියෙන මුළු කාමර ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් ගෙස්ලා අරගෙන තියෙනවද? එහෙම නැත්නම් විකුණුව කාමර ගණන කීයද? විකුණු කාමරවල සිටින ගෙස්ලා ගන්න නෙමෙයි, මොකද ගෙස්ලා ගන්න සමහරවල් වෙනස් වෙන්න පුළුවන්. මොකද ඩබල් ඉන්න පුළුවන්, ට්‍රිපල් රූම්ස් දීලා තියෙන්න පුළුවන්. හැබැයි එතකොට ඒ කාමරේ සිටින ගෙස්ලා ගන්න නෙමෙයි, ගෙස්ලා දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන් එක කාමරයක. හැබැයි අපි විකුණපු කාමරය එකක් විදිහට තමයි සැලකන්නේ, එතන ගෙස්ලා කීප දෙනෙක් හිටියත්. එනම් ව්‍යාපාරයේ හන්ට හොටලේ මුළු කාමර ගණන් කොච්චර හෝටලේ කාමර කීයක් විකුණලා තියෙනවද, ඒක ප්‍රතිශතයක් විදිහට ගණනය කිරීම තමයි occupancy rate එකේදී අපි ගණනය කරන්නේ. ඉතින් මේක අපිට ෆෝමියුලා එකක් කරා තමයි ගණනය කරන්නේ. ඉතින් ෆෝමියුලා එක තමයි අපි number of rooms occupied divided by total number of rooms available for sale. ඒ කියන්නේ අමුත්තන් සිටින කාමර ගණන බෙදන්න ඕන විකිණීමට ඇති මුළු කාමර ගණනෙ. මේක ප්‍රතිශතයක් විදිහට ගන්න නිසා අපි වැඩි කරනවා මේක 100න්. අපිට ලැබෙන occupancy percentage එක කීයද කියන කාරණේ. ඉතින් මේක වඩාත් ලේසි වට උදාහරණකින්ම තේරුම් ගත්තා නම් ඉතින් අපි උදාහරණ එකක් නෙවෙයි උදාහරණ දෙකකින්ම සාකච්ඡා කරමු. පළවෙනි උදාහරණයේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් නිශ්චිත දිනකට කොහොමද මේක ගන්නේ කරන්න කියන කාරණේ. දැන් දෙවෙනි එකේදී අපි යම් නිශ්චිත මාසයකට කොහොමද ගන්නේ කරන්න කියන කාරණේ තමයි බලන්නේ. ඉතින් දිනයකට, මාසයකට, වර්ෂයකට ඕනෑම කාල පරිච්ඡේදයක් සඳහා අපි occupancy rate එකක් ගණනය කරන්න පුළුවන්. ඉතින් මේ උදාහරණ එකේ කියනවා ABC හෝටලේ කාමර 200ක ධාරිතාවයක් ඇති අතරම සියලු කාමර විකිණීමට තියෙනවා. එහෙනම් කාමර 200ම 200ක් තියෙනවා, 200ක් විකුණන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ජූලි 29 වෙනිදා සමාගමෝන්ගේ අමුත්තන්ට කාමර 160ක් විකුණලා තියෙනවා. එහෙනම් 200න් 160ක් තමයි මේ කට්ටිය විකුණලා තියෙන්නේ අමුත්තන් සදා ගෙස්ලට 160යි විකුණලා තියෙන්නේ. අපිට කියනවා ජූලි 29 වෙනිදා 15 ප්‍රතිශතය අපි ගණනය කරන්න. එහෙනම් කොහොමද occupancy rate එක ගණනය කරන්න? එහෙනම් අපි ඉස්සෙල්ලාම ගන්න ඕන ෆෝමියුලා එක අපි ගණනය කරපු occupancy percentage එක number of rooms occupied විදන්න ඕන අපි, total number of rooms available for sale. එහෙම නැත්නම් අපි දැක්කා අපි කාමර 200න් කාමර 160ක් තමයි ගෙස්ලා අරගෙන තිබුණේ. එහෙනම් විකුණෝ කාමර ගණන 160යි, මේක බෙදන්න ඕන අපේ හෝටලේ තියෙන මුළු කාමර ගණනේ. ජූලි 29 වෙනිදාට, ජූලි 29 වෙනිදාට කාමර 200ක් තිබුණා, 200 160ක් තමයි විකුණලා තිබ්බේ. එහෙනම් වැඩි කරනවා 100 ප්‍රතිශතයක් විදියට අපිට ලැබෙනවා ජූලි මාසයේ 29 වෙනිදාට occupancy percentage එක 80යි කියලා. මේකෙන් අදහස් කරන්නේ මුළු කාමර වලින් අපි 80%ක්ම අපි විකුණලා තියෙනවා, 120ක් අපිට විකුණා ගන්න බැරි වෙලා තියෙනවා. අපි දෙවෙනි උදාහරණයට ගියොත් දෙවෙනි උදාහරණයේදී කියනවා ABC හෝටලේ කාමර 200ක ධාරිතාවයක් ඇති අතර කලින් විදියටමයි මෙම සීළු කාමර විකිණීමට ඇත. ජූලි මාසයේදී සමාගම ඔවුන්ගේ අමුත්තන්ට කාමර 3720ක් විකුණා යතා. එහෙනම් මෙතන කියන්නේ එක දවසකට නෙවෙයි, ඔය දවසට තියෙන කාමර 200නේ. හැබැයි මෙයා මාසෙටම විකුණලා තියෙනලු කාමර 3720ක්. එහෙනම් දැන් අපි බලමු මාසෙට කොහොමද occupancy percentage එක ගණනය කරන්න කියන කාරණේ. අපි නම් උදාහරණයට අදාළ පිළිතුර බලලා තියෙනවා. occupancy percentage එක කලින් විදිහටම තමයි අපි ගණනය කරන්නේ, number of rooms occupied divided by total number of rooms available for sale multiplied by 100 කියන එක. එහෙනම් මේ මාසය තුල, ජූලි මාසය තුල අපි කාමර 3720ක් අපි විකුණලා තිබුණා. 3720ක් විකුණලා තිබුණා. හැබැයි 3720ක් විකුණලා තිබුණේ මාසෙ සඳහා. අපි එක දවසකට කාමර අපි ගාව තියෙනවා කාමර 200ක්. හැබැයි ජූලි මාසේ දවස් 31ක් තියෙනවා. එහෙනම් අපි මේ 3700 බෙදන්න ඕන 200න් නෙවෙයි
දෙසීය වැඩි කිරීම 31කින්. අපි අවුරුද්දකට බලනවා නම් දෙසීය වැඩි කිරීම 365. එහෙම නැත්නම් අපි මෙතන හැම වෙලින් බලන්න ඕන අපි කාමර විකුණන්න කොච්චර කාලයකටද දීලා තිබ්බේ. ඒ කාලයටම අපි බලන්න ඕන අපි ගාව තිබුණ කාමර ප්‍රමාණය කීයද කියලා. එහෙනම් අපි කාමර 3720ක් විකුණලා තියෙන්නේ ජූලි මාසයේ සඳහා. ජූලි මාසයේ සඳහා නම් 200 වැඩි කිරීම 331 කියලා කියන 6200යි. එහෙනම් අපි ගාව කාමර 6200ක් තිබිලා තියෙනවා මාසෙටම විකුණන්න. ඒකෙන් 3720ක් තමයි අපි මේ ජූලි මාසයේදී විකුණලා තියෙන්නේ. එහෙනම් මේක 100ක ප්‍රතිශතයක් විතර ගන්න 100ෙන් වැඩි කළොත් එහෙම අපිට ලැබෙනවා occupancy rate එක 60%ක් විදියට. එහෙනම් මේක අදහස් කරන්නේ ජූලි මාසයේදී අපිට 60%ක occupancy rate එකක් තිබුණා. ඉතින් මේක අපි අවසාන වශයෙන් වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. මොනවා ඇයි මේ විදිහට අපි occupancy rate එකක් ගණනය කරන්නේ, මොකක්ද මේකේ වැදගත්කම කියන කාරණේ. ඉතින් මේ occupancy rate එක ගණනය කරන එක ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා ඒ හෝටලයට අදාළව මූලික ආර්ථික මට්ටම මැනීම සඳහා කියන financial performance එක මනින්න. මොකද සමහර ලාවට ගිය අවුරුද්ද අපි අවුරුද්දකට ගත්තොත් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ occupancy එක අපිට වැඩි නම් තමයි ඒ ව්‍යාපාරයේ financial performance එකත් වැඩි වෙන්නේ. මොකද occupancy එක අඩු වෙන්න financial performance එකත් අඩු වෙනවා, අපිට ලැබෙන මුදලත් අඩු වෙනවා. ඒක නිසා occupancy rate එකෙන් පෙන්නනවා මේ ව්‍යාපාරයේ financial performance එක හොඳයිද නැද්ද කියලා. අවුරුද්දක් පාසා වැඩි වෙනවා නම් මේ ව්‍යවසාය හෝටලේ හොඳ ආදායමක් ලැබෙයි ඉස්සරහට. ඒ වගේමයි හොඳ ප්‍රයිසිං ස්ට්‍රැටජි එකක්, එහෙම නැත්නම් වඩා හොඳ මිල කරන උපාය මාර්ගයක් තීරණය කිරීමටත් වැදගත් වෙනවා. මොකද සමහර මාස තියෙනවා හෝටල්වල ඒකත් ඒ මාසවල occupancy rate එක වැඩි වෙනවා. දැන් අප්‍රේල් මාසේ ගත්තොත් නිවාඩු මාසෙනේ, නැත්නම් දෙසැම්බර් මාසේ ගත්තොත් ක්‍රිස්මස් එක වෙන්න පුළුවන්, නිව් ඉයර් වෙන්න පුළුවන්. ඒවත් එක්ක ඒ මාසවල occupancy එක සාමාන්‍යයෙන් වැඩි වෙනවා. ඉතින් ඒ occupancy එක වැඩි වෙන මාසවලට අපිට පුළුවන් වැඩි rate එකක් තීරණය කරන්න. ගොඩක් හොටෙල් වල එහෙමයි. ඔයාලා දන්නවා ඔයා නිවාඩු කාලෙකට ඇවිල්ලා ඔයා හොටෙල් එකට යන්න ගියොත් එහෙම සාමාන්‍ය මාසෙකට යනවට වඩා සාමාන්‍ය rate එක වැඩි. ඉතින් ඒක ගොඩක් හොටෙල් වල මේ මිල උපාය කරන උපාය මාර්ගයක් තීරණය කිරීම සඳහා ඇත්තටම මේ occupancy rate එක තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. යාලා දන්නවා මේ මාසේ වැඩි වෙනවා occupancy rate එක. එහෙනම් අපි හෝටල් එකේ rate එකත් වැඩි කරන්න ඕන කියන කාරණේ ඉඳලා යාලා සමහරවිට මේක පාවිච්චි කරන pricing strategy එකක් විදිහට. ඒ වගේමයි වෙළඳපළ ඉල්ලුම හඳුනා ගන්න පුළුවන්. අපි කලින් කතා කරපු කලා වගේමයි සමහර වෙලාවට වෙළඳපළ ඉල්ලුම කොච්චර ප්‍රමාණයක් තියෙනවද, දෙසැම්බර් මාසේ ලොකු ඉල්ලුමක් තියෙනවා අපිට, එහෙනම් ඒක හඳුනා ගන්න අපිට වැදගත් වෙනවා මේ occupancy rate එක. ඒ වගේම මෙහෙයුම් කාර්යක්ෂමතාවය ප්‍රශස්ත කරන්න සඳහාත් අපිට මේක වැදගත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට දැන් දෙසැම්බර් මාසේ occupancy rate එක වැඩි වෙනවා කියලා අපි දන්නවා නම් එහෙනම් සේවකයෝ වැඩි ප්‍රමාණයක් අපිට ඉන්න ඕන වෙනවා හෝටලේ. F&B අංශය වෙන්න පුළුවන්, කිචන් එකේ වෙන්න පුළුවන්, ඒ ෆ්‍රන්ට් ඔෆිස් එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හවුස් කීපින් ඩිපාර්ට්මන්ට් එකේ වෙන්න පුළුවන්. ඉතින් මේ කට්ටියගේ සේවකයන්ට ගොඩක් වෙලාවට නිවාඩු මෙන්න මේ කියන මාසවල සමානලවට දෙන්නේ නැහැ යාලා. හොටලින් දෙන්නේ නැහැ. මොකද ඒ කට්ටියට කලින්ම නිවාඩු ගන්න කියලා කියනවා. මොකද ගෙසලාපු දවස්වල සේවකයෝ ගෙදර ඉඳලා බැරි නිසා ඒ කට්ටිය ඒ occupancy rate එක බේස් කරලා මෙහෙම කාර්යක්ෂමතාවයම නැත්තම් මෙහෙම කටයුතු පාසු කර ගැනීම සඳහා මේ කට්ටිය මේක පාවිච්චි කරනවා. ඒ වගේමයි මේ කට්ටිය මේ වෙළඳපළ තරගයට මුහුණ දීම සඳහා මෙන්න මේ occupancy rate එක පාවිච්චි කරනවා. දැන් සමහරවිට අපි හෝටලේට ආවිල occupancy එක 60%ක් වුණාට සමහරවිට අපේ අල්ලපු හෝටලේ සමහරවිට 80%ක් වෙන්න පුළුවන්. එහෙනම් අපිට වඩා ඒ හෝටලේ වැඩි occupancy rate එකක් තියෙනවා. අපිට competition එක වැඩි. එහෙනම් අපි competition එකට මුහුණ දීම සඳහා අපි අමතර දෙයක් කරන්න ඕන. අපි අමතරව foreign guests ලා ලබා ගැනීම සඳහා අමතර දෙයක් වෙනක් කරන්න වෙනවා. local guests හරි foreign guests හරි occupancy rate එක අඩු වෙනකොට අපි ඒක වැඩි කර ගැනීම සඳහා අපිට කටයුතු කරන්න වෙනවා. ඉතින් මේ වගේ ප්‍රයෝජන තියෙනවා අපිට මේ occupancy rate එක ගණනය කිරීම සඳහා, ගණනය කිරීම තුළින්.